බ දන්නවා එ ්ලොක් සියට සීයක්ම දේශපාලන බේදිකාවා. එතකොට ලංකාව ගැන ලංකාවවිදේශපාලනයේ ගැන අනාගතය ගන්න තීදු තීරණවට අපේරට සිදවු, අතීයේ සිද්ධ වනු සිදුව බොහම වැදගත්තෙනවා මොග තීත කියලා කියන දේශපාල විශ්විද්‍යාලයක් වගැනිසා. ඉතින් එස ලොක් අපි උත්සාහ කරනවා මේ අතීත ආවර්ජන ඒ සිදුවීම්ලට සම්බන්ධ වුණු පුද්ගලයයින්ගේ හඬින්මහන මොකද. අපිට වඩා බොහොම රසමුසුතැන් ප්‍රසිද්ධියේ නොකී කතා බොහොමයක් ඔවුන් සතුවති වෙන නිසා. එන්නිසාම අපි මුලින්ම රාජ්‍යත සේනාලාත්තුට රාධනා කරනවා මේ කතා බා ආරම්භ කරන්න කියලා. මොකද ලංකාවෙ දේශපාලනය අසුව දශකෙන් පස්සේ. සෑම දේශපා ප්‍රධාන සිදුවීමකම ප්‍රධාන භූමිකාවක් ඔහු නියෝජනය කරපු නිසා. Iයින් ඩොක්ට. මේ මුලින්ම යෝජනා කරනවා මේ සංවාදය වර්තමාන දේශපාලනයෙන් විුක්ත වෙලා පටන්ගමු කියලා. මොක දොබතුමාගේ දෑනෝමා එතකොටම ඉතිහාස ආවර්ජනය ප්‍රයෝජනයට ගන්න කෙනෙක්ට. ඒ ටිගත කරන්න අපි බලාපොරත්තු වෙන නිසා. ඩොක්. ඔබ දීර්ඝකාලයක් දේශපාලන යත්‍රාවන්න කෙනෙ කොබ ආන්ඩු ගෙනාපු ආණ්ඩු පෙරලපු බොහොමයක් අරගලවල ඉදිරිපල ප්‍රධාන් සාමාජිකෙක් ප්‍රධාන චරිතයක්. එතකොට මේ ප්‍රේමදාාසිට විරුද්ධව ඇතිවුණු පලවෙනි රැල්ල තමයි පාධාත්‍රාව කියලා කියන්නේ. එක ආරම්භ වෙන්නේ කොහො. පාදයාාත්‍රාව කියන්නේ පාධයාත්‍රාව ආරම්භකිරීමට පෙර. ඇතර මේ රටේ විශාල දෙැවන්ත කැරැල්ලකට මේ රට මුණ පාගෙනවා. ඒ කාලයේ උතුරේ යුද්දේ දිගටම ගියා. එතට දකුණෙත් ාව කැරල්ල. එතොට දෙපැත්ත පත්වවෙච්ච විළගුවක් ඇතරතුව තමයි මේ රට ආණ්ඩු කරන්න සිදුණේ. එතකොට මේ දැවන්ත කැරල් කොච්චරතිකවත් අවසානනිද උුන් රාජ්‍ය බලය දක්වාම ආවා. අටේ ජනතා ජනාධිපතිවරයාට සිදුවන ඔවුන් එක ගනුදෙන කිරීම තත්ත්වකට පත්වුණා ඒ තරන් උත්සන්න තත්ත්වකට කැරල් ඇතිවුණා. ඒ කැරල්ලේදී සාමාන්‍යශ්‍යව භාාවයක්ත් එක්කම ඒ රජත්‍ර රජයට විදුද්ධ තිබන කැරල්ලේදී විශාල මානව යිතිවාශකම් කඩබීම් සිදුවුණ ඒක ඕනම යුද්ධයකට සාමාන්‍ය තත්වයක් මේ මානව අයිතිවාස්කම් කඩවෙනකොට විපක්ෂය මේ පිළිබඳ විශාල බලපෑමක් කාව මහාජනතාව අතරින් මේ මානවයිතය පිළිබඳව සතන් කරන්නට. ඒවෙලාවේ මානවසට න අයිතිවාසිකම් වෙනුවෙන් යම් ක්‍රියාදායක හිටපු පුද්ගල තමයි ඒවකට විපක්ෂය හිටපු මන්ත්‍රීවරය ක වචෙන්ට මහිද රජක්ෂ වර්තවානග්‍රම ඇත්තිවට. ඒ මහින්ද රාජභක්ෂ මහත්මැයට වට රට පුරා මෙව මොකද ඔහු ඒ වෙලාවේදී හැම තැනකමදීම මේ මානවයිතිවාසක කඩවීම පිළිබඳව කතාගර කතාගෙන නිසා දරුව නැතිවන තාත්තල ස්වාම්පුරුෂුව නැවුණු භාරයාවන් එතකොට පියවුරු නැතිවුණු දරුවන් මේ ඔක්කොම ඔහුට ලියන්නට පටන් ගත්තා. ඔවුත් සම්බන්ධ වන පටන් ගත්තා. ඕගෙන් යම් ආධාරයක් උපකාරයක් බලාපොරොත්තු වනා ඒ අය හොයා ගන්නට ඒ අයට සාධානය නැතිවවෙච්ච කටිෙට සාධාරණ ෂ් කරගීම. නමුත් ඔහුට ඒ පිළිබඳව මේවා සියල්ල හසුරවාගෙන මේ පිළිබඳව ගෙනයමට හරි දැක්මක් තිබුණ නහැ. ඒ අවස්ථාාවී තමයි ඔහුට හම්ුවවෙන්න කුසල් පෙර කියෙන මාධ්‍යවේදයක්. ඒ කුසල් පෙරා කියන්න ඔහුට දර්ග ඉතිහාස ඇති වුණන වාමාංශික ව්‍යාපාරී ඉඳල ඇවිල්ල නොහු ඒ වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය මානවයිතිය වෙනුවෙන් වැඩකරගෙන ගිය මොකද වාමාංශික ව්‍යාපාරය ලෝකෙ වම රටයි හැම තැරකම කඩාගෙන වැ තත්ත්ව යටතේදී වමකට වඩා ඔහු ඒ වම, වෙනුවෙන් ඉදිරිපත්වනු හැමෝම ඒ වෙලාවේ තමන්ගේ දේශපාලනය ගත කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මානවයිති වෙන ඒ සා එනිසා ඔහු මේ මහින්ත්‍රරජභක්සෝ හම වෙනෝ මේ පිළිබඳ කතා කරන්නට හමෝන වෙලා ඔහු දැක්ක ඔහුට තියන ලිපික් මා සම්බාරයක් තිබෙනවා නමුත් ඒවා එකක් තරියට ගුණු වෙලායි එතැද කුසල්ෙරලා මේ ඔක්කොම ලිපි අරගෙන ඒ ෆයිල් හදලා ඒවා ගොු කරලා අතුරු දහන්වීම් වෙනම පැහැරගැනීම් වෙනම. එතකොට තාඩනපීන ටෝචරිින් වදහිංසා කිරීම් වෙනම. එතකොට මියයම් මිනිමැරින් වෙනම. මේගේ සියලුම දේවල් ලිපි ගුණු හරිගස්සලා ඔක්කොම කරලා. අවසානයේදී ඔහු මේවා අරගෙන මයින්ද රාජපක්ෂයක්ත් සමඟ කතා කරලා. හ මේවා ජාත්‍යන්තරයට ලියනවා. විශේෂ එක්සත් ජාතින්ගේ සංවිධානයට එක්සත් ජාතින්ගේ සංවිධානය මානවහිමකම් කොමිසමට විරුද්ධ මේ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරවා. ඒ අනුව උුන් ආරධන කරනවා මහින්ද රාජ භක්ෂයන්ට ඔක්කො ොහු කරන්නේ මහිදරාජභක්ෂගේ අස්සනය. එතෝට මහින්ද රජ භක්ෂයන්ට ආරධන කරනවා මේක එක්සත් ජාතින්ගේ සංවිධාන මාන හිමක කමිසමට පැමිණනට. අදවුන් විරුද්ධ න ො මිකම් කොමිසමට ලංකායි පලවෙනි දේශපාලඥා මේ රටෙන් ගුවන්තොටු පලින් ගුවන් ගත වෙන. ඒ මහින්ද රාජභක්ෂ ඔහු යනකොට ඔහුත් සමඟ එකට එකතුවෙනවා ඒ විලීම විදිහටම ඒ මානව අයිතිවාසකම් ගැන කතාගරපු වාසුදේවන නායික්කාර මන්ත්‍රීවරයා. ඔවුන් විශාල ලිපිගුණු වරගෙන යන්නේ යන්නෙක් මොකටද අපේ රටේ රජයට අපේ රටේ ජනාධිපතිවරයායට විරුද්ධව මානොහිමිකම් කොමිසමට ඔය අද ඒගොල්ලුම කියන විදිහට කේලන් කියන්න. ඒ අනකොට එදා හිටිය සීමත් රනසිංහ ප්‍රේමදාස රජය. ඔහු ඒගේ රාස්පොලිසි සියල්ලම පැමිණිලා ඔුන්ගේ සියලුම ලිපි ගුණු ගුවන් පතොටොලේදී ඒවා පැහරගන්නවා. නමුත් ඔවුන්ට සියන්න සිදුවෙන්නේ අත් දෙක වනවන. නමුත් ඔවුන්ට ඒවැයි පිටපත් ඔවුන් කලින් යහුපු තැන්වලට තිබුණ ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඔවන්ගේ ලිපි ගන්නු තයෙන නැතුනත් ඒ ලිපිටක හහි තියෙන නිසා. ඒ අරගෙන ිල්ල මානවමිකම් කොමිසට කන්බේල ඒ විතරක්නෙවෙයි ඒතැන්ට ඒතිය ක්‍රියාත්මකෙන නොයකුත් මානවහිමකම් සංවිධාන ඇම්නස්ට ඉන්ටර්නශනල් වැනිස් මානහිකම් සංවිධානත්ය එක සාගප සසාපච්ච වෙලා මේරේ මේ රටේ සිදුවෙන මානව අයිතීන් සංහාරය කිරීමේ වැඩපිළිවල කතාගන්නවා. ඒ කතා කල්ල එනකොට ඔම ඇත්තරම මේ රටේ යම්කිසි වීරත්වයකින් මේ රටේ මිනිස්සු පිළිගන්නු. සියලු තාඩන්න පීඩන්න බිඳිමින් මේ රට ඒ මානවයිතය වෙනුවෙන් ඔවුන් කළ ක්‍රියාදාමය යන. එනිසා මේ සම්පූර්ණ වාශ්‍රය මහින්ද රාජවක්ෂර ලැබෙනවා. ඒ මහින්ද රාජපක්ෂන් නාවට පස්සේ එ මෙතන කතිකාවතක් ඇතිවෙනවා දැන් මෙතලින් ඉස්සරහාට කෝමද. දැන් මේක මෙතනින් නැවතුනොත් වැැඩක් නෑ මේ ඔක්කොමකරු මේක දිගින් දිගටම ගෙනියන්නට ඕනේ. එතකොට තමයි මේක යාවත්කාලන වෙමින් ජනතාවයි ක්‍රැස්වෙමින් ජනතාව කතා කරමින්. න යිති වාසිකම් ප්‍රශ්නය මත ආ්ඩ විරෝධද ඩ පිල්ොලක් දියට නට පපුලුව. එතැන්දී ඒ ඒ සාකච්චාවට මූලිකවන් සභාගවන අය තමයි මහිද රාජපක්ෂත් කුසල් පෙරේර වසන්ත ප්‍රියරාමනායක. වසන්ත ප්‍රිය රාමණයක ඒ වෙලාවෙත් ඉන්නේ රජේ මගග යුතු තනතුරග. ඒ තමයි රජේ ඉන්ෆර්මේෂන් දෙපාර්ටමේන්තුව මොකදද මේ රජේ ඒ දෙපාර්තිමේන්තුවේ පෙරමඟ කියන රජේ හොරනෑවේ කතුරුවරයහු. හෝ කීතිමත් වැඩකොටසක් ඒක තුළ කරා අධ්‍යාත්මක වැඩකොටසක් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ඒ කතුරුවරය වශයෙන් ඉඳමින් මයි ඔහු මේ වට සම්බන්ධයන රාසිගතව. ඒ සාගතිගතව කතලාල එතකොට කතාගල මේ පිළිබඳව විරෝධතා ව්‍යාපාරයක් කරන්න. ත මහින්ද රාජභක්ෂ මෙයගෙන් අආනුව මේ දෙන්නගෙන් ආනුව මොකක්දගරන්න රාසිගත ව්‍යාපාරය. ඒතිකට අන්තිමේදී වසන්ත ප්‍රිය රාමණයික්කේනො අපි පාද යාත්‍රාවක් යම්. අපි පයින් දිගටම ගමන් කරමු. නොනොවත්වක් දවස් ගණනාවක් අපි මිනිසුත් එක්ක ගත් ගියොත් ඒක විශාල ප්‍රචාරයක් දෙනව මාධ්‍යවලින් අනිතක දිනපතා මිනිසුන් පිළබඳව තොරතුරු බලා බලන්න ැ කැමති වෙන මේක තමයි ආරම්භය පාදයාතරගේ මමුල බීජය. එතකොට ඒ පාද අත්‍රාව ඒ සාකච්ඡාවට පස්සේ මේක සංවිධාන කටයුතු භාරදයෙනවා කුසල් තෙරට මොකද වසන්ත ප්‍රියය රාමණයක ඉස්තරහට එඉන්න බෑ එතකොට ඔ රාසිකතව තමයි මේකේ ඉන්නේ මොකද ඒ වෙනකොටත් ඇත්තරම වසන්ත ප්‍රීව රාමණයක මහත්ම පිළිබඳ විශාල හොඳ දැක්මක් තිබුණා ජනීතිිති ශ්‍රමත්‍රන සික ප්‍ර දස මහත්ම. මහු ියන ලියවිලි කියෝමෙන් මෞදත්තක සම්බන්ධතාවයට වැත්තුවා. නමුත් ඔු විරුද්ධව ඔහුගේ මතවාදීව ඔහුට විරුද්ධයි. ඔහු රාජකාරයේදී ඔහු ජනාධිපතිවර ඇත්ත එකක සම්බන්ධ ඇතිවුණ. එදට ඔහුත් පැමිණිල කතාගල්ලා මේ විදියට තමයි අත්තරමක මූල බීජය පැලවුණනේ එදන්න පස්සේ එක සංවිධන කරනට ෝට ාණු ටංවිධාන රැස්වීමම ශ්‍රී ලංකා නිදස් පක්ෂය මුලස්ථානය කැඳෙව්වා ඒ කැඳෙවුවට ඒ ඉතාමත්ම අසාර්ථකයි ශ්‍රී ලංකා නිදාස් පක්ෂය ඒ වෙලාවේ මේකට සහයෝගේ දෙන්නට එහෙම හිතක්තිබුණේ නැ විශේෂය එක හේතුවක්තමයෝ මහින්ද රජ භක්ෂයන්ගේ නායකත්වය නිසා එතකොට එතන තත්ව ඇත වනෙත් නැැ අනිත් පැත්තෙන් සමසමාජ කොමනිස් පක්ෂය කෙලින්ම මේකට කිසිම සසාහගයක් ලබා දු න්නෙත්න එක්කොගේම මත වුනේ ප්‍රේම දාස මහත් මැට විරුදධව මෙම දිග්ගසුන වැඩපිළිල්ලක් ගන්නට බැහ. ඔහු එවට පහරදලා ඒවක් කුඩු පට්ටන් කරලා එතනින් විනාස කරනවා විශාල ජීවිතහානි සිදවෙයි විශාල ප්‍රශ්න ඇතිවෙයි අපේ තියන තත්වෙනු අපි පහරට වැටයි මිනිසු මන්දෝ සහහි වේයි කියලා. තුක ඇතරම ොක්.ටම පා්‍යයාාත්‍රව සැලසුන් කළේ කතරගමට යන්න කිවට ඇත්තරම සැලසුම් කරේ කතරගමට ඇන්ඩෙනවෙේනි ඒ අතර ඇ පලිකම අපිට ඇතිබන අවබෝධය තමයි දැ මේක ඇතර මේ ගමනම යනකොට. ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මගේ ජනත් එච්චරම සම්බන්ධ ඇත්තිබුණ නැහැ. ඒ මොකද ඒ වෙලාවේදී මොකද මම හිටියේ. ශ්‍රී ලංකා නිදාස් පක්ෂය එක පිළක මැතින කිිත් එෙක්ක ඒ ඇන වාමාංශික පිළේ. එතට ඔහු හිටියේ දක්ෂිනාංශක පිළේ අනුරබන් ධර්මය ගත්තෙක්. නමුත් මේක ඉදිරියට යනකොට මේ පිළිබඳව ඩම්මාතෙක ඉතා හිටවයෙන් වැඩ කරපු අසාත්සාලි අද සිරගත වෙලයි නසාත්සාලි ඔහු මහින්ද රාජපක්ෂණන්න එකත් ඉතාමත්ම ිටවය ැ කලා හ මහින්ද රාජපක්ෂකිවවා මෙම. මේ වගේ හොඳ ක්‍රියාකාරිකයකව අපි ගන්න ඕනේ එතකොට තමයි මේඒ ගොඩනගා ගන්න පුළුවන් ඇයි ඒකගේ කට්ටිය පැත්ත කර දා තියෙන්නේ මේ මොන මතවාදති වුණත් ඔහු මෙවැනි ආණ්ඩු විරෝධී මෙවැනි ක්‍රියාකාරිවරදි ඔහු පැත්ත බලන්න ඇැතුව පැමිණ කෙනෙක් කියලාඒ අනුව මයින්ද මට ආරධන කර ඒ රැස්වීමෙන්දලා මමත් මේකවට සභාගුණා එතකොට මට පසු කාලයකද මේකදී තීරණාත්මකම දේවල් මට ඉතු කරනට හැකිාව ලැබ. ඇතර අපි මේ සංවිධානය කරාට ඔබතුමිය කිව්ව හරි අපිට හිතුන නෑ දවස්ගානම රණුසිං ප්‍රේමදහස්මාත්මයමි අපට ඉඩහරි මේක ගෙනියන්න කියලා. අපි හිතුවේ අපිට පළවෙනි දවසවම පාර දෙනවා අපේ තියන අපි මේවා ගෙනියන ඔක්කොම බාණ්ඩධාතිය ඔක්කෝම ඒවා රජ සතු කල්ලා ඒවා නීතිවිරෝධී බා්ඩ වශයෙන් සලගල අස්සාවිී ඉදිරිපත් කල තහන කන්න ල අපි අත්තලං ගොට අරගන්නවා පහර දෙෙනවා ගුටිකනවා රෝහල් ගත වෙනවා මේගේ තත්ව ඇැතිවෙන හා විශාල කලබගෑනයක් ඇතිවෙනවා. එහෙම කළබගෑනයක් ඇතිවුණාම අපි අපේ පළවෙනි දවසේ මේක අවසන් කරන්න ටනේ පාන දුරේ තමයි අපි රැස්සීම සංවිධානය කරලා ඇතිවුණේ ඒක හැමදාම පාධ්‍යාත්‍රාවේ ඒක ඉවරෙන තැන රැසීමක් අප තිය. රැීමතිවන පානදුරේ ඒ රැස්වීම විරෝධතා රැලියක් බවට පත් කර ගන්නවා පහරදීමට එරෙහික. එතන ඉදලා ලංකාපුරා අපි පහරදීමට එරෙහි විරෝධතා රැලි ලංකාපුරා අපි ගෙනනවා. පාධ්‍යත්‍ර සැසුමෝක. ප්‍රාධ්‍යාත්‍රාවේ හරිම ස හරම සැලසුම හ කියන්නේ බලාපොරොත්තුව එකත පයි. හ පාදතර දක ල ක් ත ද වැ දව ැ. එකොට දැන් මේකේ දිගටම මේවකරාට මේකෙදී ඇත්තරම ශ්‍රී ලංකා නිදාස් පක්ෂය පැත්තෙන් ඒ තරන් සහායගයක් ලැබුණේ නැහැ. ඒකට තියෙන්න්නේ මොකද මට මතකයි එක දවසක් මහින්ද රාජපක්ෂයන් මේ කාලය වෙනකොට මහින්දරාජපක්ෂත් මමත් මේක සංවිධාන වැඩකටයුතු කරගෙන යනකොට ඒකට විශාල බරක් මම යොදනකොට මහින්දක් මගේ අතර තියෙන පැරණිමිත්‍රත්වේ නැවත විසාාල වශයෙන් දියුණ වුණා ඒ අනුව මහින්ද දිනපතා අපේ ගෙර තමයි තිවුණේ දැන් මේ රැස්සීමක්කිවරුත් එතන දලා එන්නන්නේ අපේ ගෙදර ඒ වෙලා අලවි මවුලාල වැනි උත්සමති නායකෝ මැතිනිත් එක්ක හිටියට ඔහුත් මෙතන සම්බද් වෙලා හිටිය ඒ අනුව ඒ අය පවා ගෙනල්ලා මගේ ගෙදර දුරකථනය මගේ ෆැක්ස් මැශින් එක මේවයින් තමයි එතුමා ඔක්කෝ මාධ්‍යවලට කතා කරේ එතකට එක්තරා විදිියක මූලස්ථානයක් බවට මගේ නොරිස්කැනල් පාරිති වුණ මගේ නිවාහන පත්වවෙල තිබුණා. එතකට මේ තත්ත්වයි යටතේදී ඔවු මෙතෙන්දි ඇත්තරම නමුත් මේකෙද මූලිකම ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දැන් මේ වැදි එකක්තමයි අර මදෙද මේ සාකච්ාාව යනකොට අන්ඩු බන්ඩර්ණයකකිව මේ කෝමද කරන්නේ දැ මේකෙ දාස්කනම් ගිනිසු ආවා. රෑට කොහොම දස් කරනම් මිනිසුන්ට කන්න දෙන්න ඕනේ ඉන්න දෙන්න ඕනේ ඒවි ර නවේ දැ බැසිකිිලි පසකන්න්නන්නේ කොම එතර මහින්දයට එවැනි දේවල්ලට හොඳ උත්තර දෙවුණා මහින්ද පාට්කුව අපි යන්නේ වැල්ල දිගේ දිගටම යන්න අපි වැල්ලදිගේ. අපි ඔක්කොම පිරිමින් අපි ලැස්ති කල තියනෙ වැල්ලට යන්න උදේ පාන්දර බැසිිලි පාසකන් තියනවා තමයි පිමිඔක්කම වැල්ලටාව හැුට තරයි වැතිදිිලි පසුකන් ඕන ඒ එක කබි බලා ගන්න. හරි නිදාගන්න අපි දෙන්න පැදුරයි විතරයි. හම්බුණ කොට්ටයක් එච්චරයි. කෑමටත් අපි ලාස්තිකරගන්නවේ පැත්තෙන් ොයි රි ඒක යන ලබල වෙන්න පා කියලා. නමුත් ද මෙතැදි මේමවලාවේදී ඇත්තරම ආහාර පාසුකන් ලබා ගැනීමට පවා අපේ ්‍රීලං කනිධදාක්ෂ ප්‍රධන විපක්ෂ සංවිධාය කරුන්ගෙන් ඒ තරන් උන්දුව තිබුණනෙන. පච්චාරි රැස්ීමක් තිවරල ්‍රීලන්ක දස් පක්ෂ පාලිේතු ක්ඩාම් ්‍රස්්මිවර කරල මහින්ද මගේ ගෙදරාව. කෙදර ඉල්ල මට කිව රහිතාාර ප්‍රශ්නයක්නේ දැ අපි තීන්දු කරගත්ත මේ පාධ්‍යයාතරාව කොහොමද සකස් කරන්නේ. මේ ඉස්සරයි මේ යනොන ප්‍රචාරක වාහනයක්. ඒක කට උත්්ගාලා එක තමයි ලොව් පිකර බැඳල එතිරින් තම ප්‍රාරය කරන්න මේ පාධ්‍යාතරාව වෙනවා කියලා එතව තම මිනිස්ු ගන්න අන්ගාන්නල තියන සදධ්‍ය හිරතමයි. ආරද පැත්තේ මේකට එක් කහු වෙන්නේ මේක බලන්න. එතකොට සද්ධයක් තියන්න ඕනේ. සද්‍ය තමයි වාහනය බැඳපු ප්‍රචාරකයන්න මේක ගෙනයන්න වාහනයක් තිෙන් ඕනේ ජීප ප්‍රතිය මේ වගේ. එතකොට අනිත් එක මේ පාධයාාතරාව ගෙනියනකොට මැරයෝ දාන්න පුළුවන් ආණ්ඩුවෙන් ගහන්න ඇතුව මැරයෝ. එනිසා එකට මොුණ දෙන ආරක්ෂිකෝ න්න ඕනේ. හරිද ආරක්ෂකය ඉන්න ඕනේ. එකොට මේ ඔක්කෝම දැ සියල්ලම දැන් එතකොට මෙතන් ද ආවාම ඔහු ඇවිල්ල මටහින්නම් කිව්වා හරි වැඩේනේ අදත රැත්වීම කැඳවල මේ මන්ත්‍රීවරු ඔක්කොට ත හත්‍ර ස්්ගාන මාව ඒකක්තියට අපි කිව්වා අපිට දෙන්න මේ වාහනයක් කවුරු අරේ. වාහනයක් දෙන්න කියලා එකෙක් දෙන්න හැකිව මට කි්වා එකක් එකඟ උන්නෑ. බාහන ඉල්ලවාම සමහරු කිව්යිකු ඇකොළ බනිස් දෙන්නම්. ඒකොල බීම දෙන්නම්. ඒකළො කෑම දෙන්න ඔක්කොම දෙනවයිකවවා නමුත් වාහනෙන්න එකෙක් ක් නැ. ගේ දැම් ොකද කරන්නේ බාහනයක් නෑ ජීප එකත් මංකවා එතකොට මගේ තිවුණන ජීප එකක් ලෑන්රෝවර් ජීපථයක් මංකවා ඒක ගන්න කියලා. ඒකද අර්ගෙනයම එතකොට ආකිවවා රාජීත මේ ඔක්කෝම මන්තතිරවරුට හම්මුණේ ජීප් නිකං මුන් නිකන් ජීප්ක දෙනලා ඇත්තිනේ ආණ්ඩුවෙන් අම්බුණ. ඔයා මේ දුක්මාන්සවේල හම්බු කරවල්ලා ගත්ත ජීප්‍රතයක්න ඕක දැන් ප්‍රේමදාශය මේ කරහම ඔට මංකිවවා දැංගවා කතා කල වැඩ නෑ අපිට ජීප් එකක් ඕෝනේ සදදුුවක්ර තින ජිප එක පලෝික බැඳගෙන කිය නැත් මේ එක වැඩක් නැ මේ කෙනනවයි කියල කවුරුවක්කක් දන්න දැ වැඩි කෙරන්නට ඕනේ මගේ ජීප්ප එක තියනවා ජීප් එක ප්‍රේමදාා ස මාත්‍යයා ගත්තොත් මට කරන්න දන්න. අපි එතන හිතාදාගෙන මංගේ ලෑස්තික ජීප් එක ජනාතිපතිර දෙන්න කියලා. ඒසරේ එතනින් තමයි ජීප්‍රතය හරිින්. ඊට පස්සේ දවත් දෙකට පෙර. පාදයාතරාව මේ වෙන්න ඉසල්ලා. එතු අනවත මගේ ගෙදරාව ආවිල්ල මට ඉන කිව්වා රාජිත අරි වැඩේන ලංකායි කොහෙෙන්වත් දෙනෙන ශද්්‍ය විකාශන ඒකතමයි එදාතිවන තත්වය එෙදා ජනජපි රනසිංහ ප්‍රේමදා සරතිය වන බයියටට කවරවක ඉදිරිපත්වෙන්න මේ වගේ වැඩකට ලෞවස් පිකරදන්නේන දන්න ලව් පික තික ඔක්ොමි රයි කිය සද්ධ්‍ය විකාශණය. සර මංකව මගේකාව ඉන්න එක්කනෙෙන් මට අපේ රැස්සිංවලට විජඇත් එක් අපිරන්න බෝම්භ ගහදදිත් මට දුන්න විනිේ. අපි අන් කියයා. හිදවත් වානදාගෙන මම වනතමුල්ලට ගියා වනදමුල්ලට ගිල ඇතක කතා කරාම් එයට කතාගරාම එයාල ඇස්තික. මංක එයාට මෙහෙමයි ඔයාගේ සද්ද විකාශනය අන්ත්‍ර අත්තරංගුවට ගත්තවත් ඒටකොට ැතිවනත් ම කෘපියය ලක්ෂ දෙක් වැර දෙනවා. අසුනේද ලක්ෂ දෙකක්කේ ගැන් ඉතා ශාල මුදලක් ඒකාලෙ මම මගේ වෛද්‍යවෘතියෙන් සා මම ආනායින කරා වෛද්‍යප කරන්න සමට හොට මුදල් තිවුණ ඒකා. මමේ ව්‍යාපාරයේ ඔය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපාරය හැමකම්ම නායිතයන්ට හැම දේකට මුදල්විය දැකර මම. එනිසා මටේ මුදල්තිබුණා මමේ මංකිව්වා ම ලක්ෂක් පොරොන්දුනායි. ඔහුට එ ලක්ෂ දෙකක් කියන්නේ වෙලා වේ විශාල මුදලක් අද වගේ ගත්තට ද ලක්ෂ දෙශීක් විතර වටි නොමං හිතන්නේ මේවා කට්ටලේකට ම පොරොද නමුත් ඔහු ට හැමදාම ගරත්යයක් තිවබන මොකද. ඔහු අපේ රැස්සිෙන් හැම කරම දුන්න ම තර හරියට මුදල් ගවන්නේ ඔහුට ඔහුගේ ගණන් ගෙවන්නේ. එනිසා ඔහු බාරගත්තාම් එනිසා දැගේඒ ප්‍රශ්නයට තිසිදුනාා. ඊට පසේ ආරක්ෂකක ආරක්ෂවය ම බාරගතා ආරක්ෂක විසි පහක් ගන්න. මොකද මම හිටියේ බොරල්ල ආස්සනය සංවිධාය ගෙතකට පුරල්ල ආසන සංවිධයගෙන්ද මගේ යට තමයි තිවුණේ මගේ කලාපෙතමයි තින බාතුරලල් වනත ොල්ලේ ඕකට ඕවට මූුණ දෙන්න පුළුවන් ඕන තරන් කට්ටි හිටියා මාත්්‍යක දේශපාල නෙමේ. ඒ විසි පස් දෙනා තමයි ඇත්තරම ඉස්තරයි මගේ හ පෙළපාලි. මහින්දලා අපි ඔක්කොට මාරක්ෂාව සපයම ඔන්තමයි පාදය අතරාවද පැත්තක මන් කරේ. එකොට මේ අනුව අපි පාධ අතරාව දැන් ආරම්භ කරන්න දින නියම කරම් දිනයන යම කරලා අපි පාධ අතරාව ලෑස්ති කරන්න දැන් ඇතකොට ඉදිරි ගමන්රථේ ලෑස්ති සබ්ද විකාශන ලෑස්ති. ආරක්ෂිකවල ඇත්තිේ මේ ඔක්කම ඇස්තේ. දැන් තියන ගමන එදා කරගන්න. එතකොට ගමන උදදාකරගන්න අපි ආරම්භ කරන්න සිටියේ අපි ආරම්භ කරන්නට තන්දුකරේ විහාර මහා දෙවී උද්‍යානයේ බුදු පිළිමේ හබියසින්. එතකොට දැන් ඊට ඉස්සරින්දා. දැන් මේ පි ළිබඳු සියලුම ප්‍රගාරක වැඩ මහින්ද රාජපක්ෂයන් මහින්ද රාජපක්ෂයන් තිෙවන ව බෝම ඔවුගේ කතාගෙන හම මාආධ්‍ය වි්‍යාටමකිවේ ම විශාල. ජන සම්මාත් සධිපාතයක් මේකට සභාගවවා ඉතාම ඔහුකේ සාර්ථකත්වය ගැන. ඔ මොන අමාරු තත්ත්යකති පවා ඒ නොසැල්ලි ඒවිදියට කතා කිරීම හැකි අව හුතිවන. ස මගේ ෙර දගෙන දුරතනය හැම මාධ්‍ය තනය කතාගරලා ගැන හට ිච්‍රරකන දාක්කන ආරම්භේ දහදාස්කනතම අප ආරම්භ කරන්නේ ඒවිදේ තමයි කරන්න. ඒක යනවා එතකොට රේඩුව එක ඒක යනවා පත්තරවල එතවල මනිස්සුන් එහෙවා. නමුත් මිනිස්සුන්ද කිසිම මිනිියක් එෙම තත්ත්වයක් ලංකාවයි දීනව කියල දන්නේ නෑ එහම ප්‍රම ද ශමාතනයට විුද එහම ැ හිටි තත්ව ෙෙනවයි කියලා නමුත් කොහොමාරි අපි ආරම්භ කරා එතකොට දැ හෙට පාධයාාතරාව නම් අද අපේ ගෙදර ඔය ඔක්කොම මහින්ද කුසල් ඇතකොට අසාත්සාාලි මේ වගේ සියලුම කට්ටිය ඇවිල්ලා කතාගන්න දැ හට මේ ගැන ඒ අනුව කතාගන්න කගොට මංකිවාව දැන් හට ඔහුගෙන් ඇහ්වා දැන් ආරම්භ අවස්ථාව හොම ප ආරම් කර මෙතරමොක්ද පොඩ ත්වයක් තියෙනන කියලා ඔහු මේකරන්න මල් ඇති කල තියනෙන හාමුදුරු ගැනල්ල පිරිතිිකක් කියලා එතර මේ කලලා අපි පොඩි කතාටිකක් පවත්තල අපි ආරම්භ කර යි. මංකෝ අපේ ශද්ද විකාශන යනවා ඒක ප්‍රශ්යන්න හැ. එතකොට ම ඇවවා ඇති හාමුදුරු විතරක් කරන්න සිංහල බෞද්ධ පෙරහැරක් නෙබයිනි මේක සියලු ජාතිී එක්සත් කරන ආණඩු විරෝධී. ප්‍රයාන්ත්‍රවදය සඳ ගෙනන වැ පිියෝලා ති ක හාමුදුර විතරක්කාවට කමන ෙකොට අනිත් ජනකොට්ටස මතර ඉගෙන් න කියලා ඒසරිකවවා ඒ කරනල් ල ඇති නෑ. ඒ වෙලාය මම අස අස්වාරිත කි්වා ඔයා මුස්ලිම් එක්කෙනාව පලස්ති කරන්න මුස්ලිම් පූජකවරයි. ඒ වෙලා මං කතා කරා හිදුකවුන්සිලයට හින්දුකවුන්සිලේට. කතාගල්ලා මගේ සම්බන්ධත අති වුණා ඒ අයට මං කතාගල්ලා කිවවා මට මම රෑනෝව දැන්. මේ කතා කරන්න පොඩි වැඩකට කියලා මං ො ගිල්ල ඔවුන් කතා කරගත්තා ඔුන්ගේ පූජකවරයක් ගන්න ඒ වගේම තවත් කෙනෙක් අපිට පොරොදු වනාා ක්‍රිස්්්‍යාන පූජකවරය නමුත් උදේ අපි මෙම කරලා බන්නකොට මගේ හින්දු පූජකවරය එන්නෙ නෑ බය කරලා ඒ තැන්වල්ට ඒ හිදු කවුන්සලයට තර්ජනය කරලා එන්නෙනෑ නත් මුස්ලිම් සහ ස්යාන හිිය අඇකට හාමුරුවොත් ඉන්න දැන් ක්ක මරි දැන් ඇත්තරම දැ මම පොරොන්දු හිදු පූජකය නෑ නමුත් මගේ හිටිය හොඳ මගේ කතා පවා දෙමලට දෙමලබතු වලට පරිවර්තනකට ලංචෙලියන් කියලා සෞදරක් ඒ මේ පුංචුවර ඇල්ලේ ඒ ලල්චේලියය සදර මගේ ෙදරතමයි බෝහවෙලාට ඉන්නන්නේ මොකද දේශපාල වැටටතු සබඳද එ එයාට එයා උ පාන්දර ආබ මේ වැැඩ කටයුතුරයි. ග හුටකි්වා ැන් දෙමලෙක් කෙනෙක් නෑ කොයිෙන් හරි හොයාගෙනවරින් දෙමක්. පූජකයෙක්ක ඕන්න නෑ දෙමල මිනිියක් වයාගෙන බෝ දැම්මොත් ප්‍රශ්නයක්ම මෙතන මොකද බෝ මගේ මිනිියය කියලා හැමෝම දන්නවා එතර දන්නවා පූජකයෙක්න වේ කියලා වෙනෙක්් කනෙක ගෙන. ගල්ලා මගේ වහනද වා මිනි දෙමට කොඩින්ගෙනවා තවත් තරුණ එෙක්ව. තරුණ එකක් ගැල්ලා මංකව වේටයකු තරගෙන අර කියලලා ඒතරේ ේටයකුත් රගෙනවා. ඒසරේ ඇතරම නූල් අරගෙන ඒ කහපට. ක වතුරල ඇත්තිකල් දුන්න මගේ නෝන ඒක දාලා කහපාට නූලකුත්යකවටේ දාලා දැ මේමනිිය මේමනිියට මං කියනවා දැන් තමුසේ කියනවා මේ මො හරි ගාතටික් තමුසගේ හිඳම එක කියනෝක දැ යාතමයි පජකවරයා එසරේ ඒ මනුසය ගැහියි නවා. ඒ මනුසය ගුව මමක එහෙම දන්න මංකු අපේ යාගේ තිීරේ නමුෝ තස්ස භෞෝතුව අරහතුව කියලා ඒක හැමෝම දන්නවා. ඒ වගේ දෙමලා මොන හරි ගාතටරිකක් කියන ඕක දන්න කට්ටිය නෑ තන බයන්නැතු ඕක කිය නෝ ගහෙනතුව කෙලින් බා හිටගෙන තම් සහිතනවා කෝවීෂත ගියා මම කෝවිලේ ආගම කියීනෝ ගැහිතාගෙන කියලෝගිය හිද අන්තපට කෝමා රියාවත් ලෑස්තක කරත් මංග හැබෑ ගහෙන රංග පා හොදර මේයගන්න මොකද සියලු මාධ්‍යායතන අදැඇවිල්ල ඉන්න ඔයටී ක්කොමදාදගෙන ඉන්න. හිට පස්ස කරලා ඒ විදිරතමයි හින්දු පූජකරය අපි ලලාස්තිකරටත් කොට මේ ක්කම කල්ල මතර මහිදාව උදේ පාන්දරම ෙර මංක ඔක්කොම ඇති හිඳද පූජකයක් දන්න ඇත්ත. දැන් මෙතන ති යිස්ටන්ට් හින්දු පූජකවරෙක් ෙදරම ඉන්නවා දැන් ඇත්තිේ ඔක්කොම කියලා ඉ පසේ එන ්‍රාජතයන් ගීල බල්ලමුත් අත්තේකෝමද කියලා. අපි මගේ වාහනය නගලලා මමයි මහින්දයි ආරක්ෂිකයයි ගිය. ගිහිල්ල අපි වටේ මෙතැන ගීල ග්‍රීන් පාත්තිකෙන් ගහිල් අනි පත්තෙන් දාලටේමාව. පාදාත්‍රාවත්වයා මිනිස්පුළුදක් නෑ දැන් දේ නවයි දහයට පටන් අරගන්නේ දැන් නවයයි නවයැයි කාල විතරව වුණා එතකොටත් මිනිස්සු නෑ අපි දන්නව විශාල අසාර්ථක තත්ත්වකට මේක යන්නේ ආවපව් ඇැවිල්ල ඉඳල අපි ආපව් නැවත නවයා මාට්‍ය විතර අපි දෙන්න ගා ආපව් ආනය නැ කලා අපි දෙන්න ගියා දිිහන්ුව ඒත් නෑ දෙන්න නෑ කවුරුවක්ක ැ අපිේනවා හම ස්තෑන්්ටකම් පිරිරා හැම තැනක මිනිස්වන්වා හැබැයි පාධ්‍යත්‍රාවකට ඒම එන්න එතන ඒ ස්ථානයට නෑක අවුුවක්ක. ඒසරේ අපි තීන්දු කරගත්තා මේ මහින්දකිව අපි බහි මුරායිද. බැහැල බලමු අවරවාදි අපි අන්දුර්රගත්තාාවම ඉඩ කියලා. ඒසර අපි මමත් වාහනයන පාක්කල අපි දෙන්නවම් බැස්සාපේ ආරක්ෂය දෙන්නත් එක. එදකොට බැස්සාම බැස්සාම මෙන්න නවා. අපි දැක්කා එකම එකක් ෙන ැහිතේ කවුද GD ධර්මසය කර කුඩෙකුත් තරගෙන එයා එහට මෙහැට කරකය නවා ඒගන්න තම අපි විශේෂම බැස්සේ. ඒ බැස්සාහම ධර්මසයකර සෞද ත්තක අපි හබ හබුණට පස්සේ ැ මේ හුණ හමුණත්ක මෙන්න අපි දෙන්න බැහැල පේමට එක ඉන්නකොට මන්ද රාජපක්ෂෝ දැක්කා මෙන්න ඔකෝම සෙනක බිරෙන කටන්ගත් ඕකෝ බස්ටෑන් ොලි දී අප කට්ටිය හැම තැනකම ඒකඇ මේ පැත්තෙන් මේ නවනාගරශාලා පැත්තේ අනිත් පැත්තෙන් බෞද්ධ කාන්තා විද්‍යාලය පැත්තේ බස්ටඇන්ඩකි ඒකම විහාරමාදී පාකකය තුළයිඉදලා සෑහෙන පිරිසක් දැන් ාව එලියට.ඉසර අපිවා දැන් මොදායි තත්ත්වය අපි ඉන්නා තුම්හරසීයක් සෙනග මේකක් තියනවායි දැම් මිනිසු ඇවිල්ල ඉන්න කොයකොයෙන් හරි ම අපි කිව්වා පොඩ්ඩක් ඉන්න අපි තාම ලෑත්තිත් නෑහරියට ඔගල්ල හොම ඉන්න අපි ගිල්ල අපි හරියට දහයට කිට්ටු කල්ලේ නෝජන වහම භාන නගලා අපි ගෙදරෑ ල්ල මත් ලැස්තු වුණ ෑ ඇඳුම් ඇඳගෙන. ආපපුු අපි අර පූජකවරය අද්දාගෙන හිදු පූජක අද්දාගෙන අපි ආවා මෙහ දාලා අපි ආරම්භ කරම්. එතකොට හොඳට පිරිත් කියල හිදු ස්තෝත්‍ර කියලා මුස්ටින් ආගම කියල ක්‍රිෂ්තියාන දේව මෙහැරලා ඔක්කොම කලලා ට පස මහින්දරජ පක් මැතුම කතාව පත්. ට එතකට එක ප්‍රධාන නායක විදියට මහිදරජක්ෂ වාසුදේවන නායක්ක්කාර වික්‍රම් භාගු කරනව රත්න Gී ධර්මසය කර මියගිය නිහාල් පෙරේර මේ යනාාදී සියලුම වාමාංශික නායකයෝ මේකට හි සමමා කොමිනිස් ්‍රී ලංකා නිදස් පක්ෂ යක හරනට. එදවට මෙතන ඉදර අපි දහයයි ගානකට දය හර ස්පාට විතර අපි පිටත්තුරෑ මේ වෙන කොට පිටති වුනා. එඒදාහක් විතර සෙනගත්තමිල්ල තිවුණා හන්ඩු බණ්ඩාර්ණයක මහත්ම්‍යතාව එතකොට තුමා විපක්ෂනායක අන්ඩුබන්ඩර්ණයකත්තාව අන්ඩ්‍ර බන්ඩර්ණයගත් එක් අපි ඔක්කෝම මූලිකව දාගෙන ගියාක් දැ අපිට දාගෙන යනකොට අපිට පේනවා විශාල් උද්ගෝව දැන් අපඒක බිල්ඩිින්ංවල ඒ හරි තියෙන කාර්යාලවල හෙම ඉන්න කට්ටි ඔක්කෝම අතබනනවා මේවෝලින් ඔක්කෝෙෙන එසු බය හැබේ අතවනවා අපිට ට පේන මනිසු දෝගේ ැන් මේ ුදධෝගගේ පාර්ට බස්සනය එක තමයි මේ කරන්න මේක තමයි නැතිවලති වුණේ. දැ මනිස්සු අද්ද නව පලවෙෙනවලට තමන්ගේ උද්්‍යෝග පාර පාරදිගේ ගමන් කනවා ප්‍රජේට එදේව ප්‍රතාාපත් ජනාධකතරකට එරෙයිව එදවට දැන් අපි මේ ආරම්භ කල යනකොට දැන් දෙදහා දෙදස් පන්සය වෙනවා තුන්දාවෙනවා තුන්දස් පන්සය වෙනවා මේ විද මේ විදිර කිහිල්ලා දැන් හාර බන්ධහත් වනා. දහල ම්බල පිටියේට යනකට දහ දහක විතර පිසක්කා ඇැතිවුණ හර ප්‍රමාදවෙලා එනකටතිියයයි මේක දැම් බයේ බලංෙ දලා කෙරෙයිද කියලා ගුටිකයිද කිය බලන්හි දලා නෑ හෙම ප්‍රශ්නයන ඇැයි කියලා යන කට්ටිය. ඒකත්ති ඔක්කෝම එකක්ව වෙලා කෝමාරි දැම් විශාල පෙළ පාල. විශාල පාගමනක් බම්බල පිටේ දානකට. බම්බල පිටිය දාලා මදස්ත්‍රික්ක හරිය පවකරගෙන යනකොටම ඒස්පි වර එක්කාාව. ඒස්පි කනෙක් පොලිසිය විල්ලා ඕහ මහින්ද මහත යට. ඇ කස්ර් මේ මේක පෙරපාලිය ප්‍රරමිට්ටක අපිට බලන්න ඕන කිව්වා. එතකොටත් මහිද කර කිව්වා රාජිත හ පමිට් කර ප්‍රරමිට්ට එකක අරිද සෞදර තු අර්ජ සෞදර ඔය ය අරද සදර පි පස් න්න ඔ ිහිල අර්ද සෝදරගේ පමිරග පෙන කියල අපි අපි අප අපිි අපි දිටම අපියන් කියර කිව්වා. වාම දැම් මට මම් බැලුව කගුදම ආරිදා සහදයි මට ඒක මගේ සිික්සන්ස් කියනක මට උගක් වෙලාවට වැඩ කරනවා ඉති මම මට තේරුම් ගත්තා මම දැන්ගියා පිටිපස්සටම මම යනවා පිටිපස්සටම ගියාර අර ඒස්පිවරයා ඉනට අධකතියා ගෙන බලගින්නවා ඔහුට පේනෑ මම යනවා ඔහු ඒ තරම් ආාව දන්නෙත් නෑ ඒකාලේ එතකොට මම ගිල්ලා මම ආපවු ඒසෙනගත් එක්කම මම හිමින් ආපව වෙනවා ම දන්නවා න්නආරිදස කෙනෙක් නෑ සෝදරයක් නැ පොමිටුත් නෑ බන්ඳදරන්න තරමට ම නොදන්න පයමිට්ට එකක් නෑනේ. එතොට මම දන්නවා මේල් කියලා යනකොට මම දැන් අර සෙනක ගොඩේම මම එයා ඉන්නේ මැද මැද මන්තීරුවයේ මම මේ පැත්ත ඉද කියෙන අර සෙනක ගොඩේ අස්සේ මම නැවත ඉදිරියට හෙඩ්ඩ එකට නවා. ඇවිල්ල එතනි දල මන් කරාවේ. එත දල ගම කර දැන් දිකට අනු අපි. පිටි පස ක සසමාරු සටම් පාට කියනවා සමාරු. බොහොම උදයෝගෙන් දැන් ඉස්සර හට ඇදෙනවා. වැැල්ලබත්තේද නැවත තවත් ඒ ඒ ප්‍රදේශය බාර ඒෂ්පි වරයාාව. ඇැවිල්ල ඒ විදිහටම ඒක ඉල්ලවා. ඉල්ලන්නකොට ඒ විදිහටම අන්දරාජභක්ෂකිව ර ර ර අරිද සෞදරකාාව පරමිට් එක. දන්න න අරිදස පිටි පස්ස පිටිපසේනවා. අරිද සෞදරවා මෙයාට සම්බන්ධ කරන මෙය සම්බදධ කන මම ආපව අරිවිදරම පිටිපස්සරයනවා. ති කියෙදල ආපහු් සෙනගා අතරෙන් ආපව් ම ආපහු ස්රාටි හෙඩ් එකට ගමන් කරනවා. තර වැැල්ලවත්ත් පාසුනම්. බැල්ලවත් පාසලලා ඊට පස්සේ තුන්ගනි වර්ට ඇහවාදහිවලද. දෙහිවලදි නැමත ඒපිවරේක් කැවිල් ල වුව ඒ වගේම ප්‍රමිට්ටක ආපහු ආර්ීිය සෞෝදරයාගේ කතාවාව ආපවු ම මාරරිදා සෞදරය හයමින්ගිල ආපව ආරිදිද සවදරයාාව. හමුණ වී ආපවු ම ඉදිරියට ගමන් කරන ඔයා සිදුක්ට ඉතෙනවා දැන්ගහයි දැන් ගහයි කියලා ඕ දැන් අපි මේ වෙනකොට ගැහීම ආශ්වාධයක් බවට පත්වෙලා අපි අපි බලාපර හිිය එක බලාපොත්තය බලාපොත්තුත් වෙලා දැම් මේකේදී මේ ජනතාව අපිත් එක දාදාහක් විතර ගම කරනනම් ගුටිකණයක ප්‍රශ්නයක් නෑ මිනිස්ස ඉන්නවානම්. එක ත වාසී වාසී කරක්නවක ආශ්වාදයක්. ඒ දවස්සල සාමාන්‍යයෙන් ගුටිකනවා. ඇඳු ගෑස්කානවා බෙල්් දක් අදල ගහනවා. එතකොට අපි බයන ගුටිකන්න මොකද මිනිස්සු ඉන්නවා. ඔක්කොම අපි එකට නේතකොට වෙන දෙයක් වෙන්නේ. ඒ අනුව දැන් දෙහිවලනුත් පහ කරා. දෙවුණුත් පටු දිගටම ගමන් කරවා. දිග්ගටම ගමන් කරවා. ගම කලා දැ මොරටුව පාලම ගාවටාව. අපි හිටව දැන් මොරුටව පාලම ගාවත් තමයි මේකොළු ගහන්න කියලා. අපිට නොයකුත් පනවිටත්තාව පොරට පාලම ගාවදී. ගහනවා අපිට කියලා එදව ටිදැම් බලාපොත්තු වන්න මොරුට පාලමගාවදී මයි අපිට මුණ දෙන්න මේ මේකට මැරවරයෝත් පොලිසිත් දෙම පොලිස්් ආරක්ෂා මත මැරවරයෙන් මේකට පහරදීමට. අපි දැම් මේට ලෑඇත්තිේනවා. නමුත් අපි පාලමගාවට ආවාම ඇවිල්ලා ඒකත් උදදිින් දැන් හිමින් හිමින් ගමන් කරනවා පාදයාාත්‍රාව එහෙම කිසිසිිම මොකක්ත් නෑ. එ පේන මානයක මොනක්කත් නෑ ඒසරේ මට මහින්ද රජ භක්ෂ කට කන්ඩගෙන රජද ප්‍රේමදාසය මුගේ කියලා මට කිව්වා හරි හ මුගේ මේ මුගේ කියලා එක වාක්‍යයක් කිව්වා හඳ ගුණර්යක් කි අ හොඳ ගුණුවර්පයක් කියලා කිව්වා මු අපිට කෙලවරණන හදන්නේ යන්ඩම වෙන කතරග න්න මේ වෙනවා බෙදැන් මේ දැ හෝ කරන්න දැම් මේ විදිරි දිගටම ඇවිදින්න වෙනවනේ. එච්චර දුර සැසුම් කරේ නැහැ හැමෝටම කියලා තිවුණා ඒ රැස්වම්වදි හැමෝටම අපි කියර තියෙන පාද්‍යයාාත්‍රා වෙනවා නමුත් අපේ හිතේ සැලසුමක් නෑ මේ ඔක්කොම අපි තිවුණට ඒ හැමතැන්වලටම බෝම සීරියස් විදිහට අපි දැන්වීම කරන්න අපි ක්‍රියාමාර්ග හදල් තිවුන්නෑ. සැලස්ම කියල තියන්නේ. අපි යන විදිිය. එදවොට දැන් යාමට කතගල ගව දැම්මකද කරන්න අපි ලැස්ේද රෑට මිනිස්ුත කන්න ඉන්න හනිතක රැස්වීම මේගේ දැේ රැස්වීම තියන්නවෙන්න උටිකාලනව මිනිස්සුගේ හැස්වීමට සැනගෙන්න්න ඕනේ මෙහල මටිකුව ක්මටම දැන් යන්න පානදුරේ. හොයා ඔතන වානයයරගෙනයන්න අප හිමින් එන්නම් වා ගීල ට්ික ලඇස්ති කළම. ඒටික ඒසේ පානුරට ගේල පානුරේ කත්යෝ රෙජනල් කුරේවගේ ගත්තය. අරගෙන්ෙන කතා කල්ලා ඒවා සංවිධානක කනන්නේ ලැස්සීමම් සංවිධන කරන්න තිමට බාදී ලතිවන රජිනෝල්කිව මට නඟවර රජිත ඔක්කොටම මේ කොට්ටමට් නම් බැහැ පදරු පත්තර ඒවටික ලඇත්ති කල තියෙන්නේ පන්සල් භූමි. එදවට මං කිව්වා වෙල්ල ලඇත්තික වැල්ලෙ ලඇත්ති කල තියන්න මේ කටියට උඩේට ඇස්සකිලි ඇන්නමකොද උදේ පාන්දර ඔක්කොටම ඕන වෙ එක වෙලාවකට ඔ උදේට තේකක්බිව් හැටිය. හිදේ එනයි උදේ කෑම. එය කෝමල ඇති කර ගත්තා එතන ඉදලා තමයි ඉට පසේ පානදුරේ රැස්සීම තිබුණේ ඉටබද රැීම පානදුරේ ඇතිීලා එතකොට ඒ පලවෙනි මේවේකේ ඉඳලා එදා අපි පානදුරේ රැස්වීම තියලා එතන ඉදලා අපි පානදුරේ ඉඳලා අපි දෙවනි එක තිබුණේ අලුද්ගම අලුද්ගම ඉඳල පිටත්වෙලා අපි බෙන්තර ගියා දෙවනි දවසේ බෙන්තරට යනකොට ඇත්තර බත යනකොට බෙන්තර තියෙන්නේ මූද දකුණු පැත්තේ වන් පැත්තෙත් එච්චර නිවාසනඒ පරදේශවල ඇත්තරම අපි යනකොට අපිට හිටියේ ඉතාමත්ම සුළු පිරිසක්. සීයකටත් සීයක් හමාරකව විතර පිරිසක් තමයි පිපස්සෙන් පිත් එකක ගමන්රේ දැන් මට කියන්න ඕනෙ දැන් මේ එක ඉස්රහින්ම මේ පාධයාාත්‍රාවේ ගමන්රේ මගේ ජීප්‍රථය ඒ ජීප්‍රතයේ අපිට ආරක්ෂක උපකරණ ඔක්කොම අපි යට දාලති වුණේ පිටි පස්සේ. දාල එකට උඩින් කාපට් එක දාලති වුණේ. ඒ කාපට්ට එකඋඩ අපත එතනතුමයි ස්වාමීන් වහන්සේලා වාඩිවෙලා එතනතමයි පිත් කිව්වේ. හකවට කවුරුවක්කත් මේ පිළිබඳව කිසිම සැකයි සංකාවක් මේ වෙන්න කතරගම දියන්ගේ ලොකු කටවුත්් එකක් ගාලති වුණ වාාන ඉස්සරහෙන්ම. ඒක වස්කවියක් එක්ක මොකද එතකට කාලති වුණා. තාවක්ම ප්‍රේම දසු මහත්මයා ඔය වස්කවි කියනවට හරි බයයි කියලා ඒ නිසා වස්කවි ධාරති වුණා. අපිට ඒත් ඇත්තටම අපිට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ ප්‍රේමදාස මහත්මයා මේකට ඇයි මේ දැන් කිසිම ප්‍රතිචාරයක් නැත්ත කියන ඕ අපිටත් මේ කතාව හත් දෙන කුතුහලේ ඇයි ඇයි එෙදකොට පසුකාලෙක මම එක්සත් ජාතික භක්ෂය ඉන්නකොට ප්‍රමදස මහත්මයක් එක්ක කිටතුවුවෙන් වැඩකරපු ඒ අන්නන්ද හිටියාරචිල අයගේෙන් මං ඇව්වා මේ මොකදේදා වනේ කියලා. ඔොහු කිව්වා ඔවු නොක්කොම ගිහිල්ලා දැඟ ඉන්නවා. ජනාධිපති කාරයාලේ ජනාධිපත්තුමත් එක්ක ඉන්නවා ජනාධිපත්තුමා තමන්ගේ පපුටුවේ දෙ පැත්තට කරකවි කැවි අහනවා. එක එක් කෙන එක කියනවා. සියලු කට්ටිය කියන්නේ මේ නවත්තන්න ඕනේ මේක පොලිසිය දාමය කරන්න ඕනේ දැනට දාදාහක් විතරයනවා අන්තිමට ලක්ෂ ගානකට මේක කියයනවා. මේ මහා විශා ආ්ු විරෝධකට ඇවිල්ල මේ කොතනින් කෙලවරවෙන් දන්න සිවිල් තත්වකට යයි මේක තමයි හුට දෙන උපදෙ හ මේම කරගෙන උල්ලෝ නවන්න අහගෙනින්වා හර මේවකේ කරගෙන පුටුවේ පැත්තර කරගැල්යි ඒකම නමුත් එක පුද්ගලෙක් ඒ තමයි ඔස්ස අභේගුණසේකර ඔසි අබේගුණේකර වමෙන්ා පු පුද්ගලය නිසා ඔස අබේ ගුණ සේකර කියවා ස මේකට අතති යන්න එපා ඔහේ යන්න දෙන්න ගොලම දි ගනාවම යනවාන් ඒගොල්ලුම හෙම්බත් අනිතක යන්න කොළොම ඉඳල කතර ගමට මිනිස්සුන් ඇතිබලාත්වට. ඔහේ යන්න දෙන්න. හෝකට මුකුත් අතතියන්න ප. ඕකට අතතිවත් තමයි ඒගොල් අන්ටත් ඕන අපිට ලවුව මොකත් හරි කරගෙන ම විශාල ප්‍රෘතියක් කදරල ලෝකටමක යන්න. ඕය පාද අත්‍ර වක්ගේඇගල ෝක මනිසුන් කිසි ගානක් නෑ ලංකායි මාධ්‍යෙටික විතරක් ඕක පෙන්ට පෙන්නේදී. ඒකන් හය යන්න කිම යක්. ඒ සරේ ප්‍රමදාස මාත්තනය මේ පුටුව අරගෙන බිත්්‍යය පැත්තර පිටිපස්සට හැල්ලා ඒ එකන දැන් ඉන්න කට්චියට පිටිපස්ස හරෝල පුටුවේ බිත්්‍යය දිහා බලාගෙන මේ කල්ලා ආපවු කැරගවිල දෙ කරගල්ල කර යන්න දෙන්න එ්චරයි ඕඩරක යන්න දෙන්න එරකොට ඔසීගේ කතාවතම හු පිළිගත්තේ විලරය යන්න දෙන්න වා ඇති අපිට යන්නම සිද වුණා එද එනිසා අපි නමුත් නොකොඩවා ගියාව රද්ගම අම්බලංගොඩ වැනි සම්ප්‍රදායික වාමාංශික ප්‍රදේශවලේ රෑනකොට මිනිසුන්ගේ ුදෝගේ වැඩි වෙනවා ඒත් පලාතුවල දී මිනිසුන්ට මිනිස්සු සෑහෙන මේක දහක් කමාරක් බවට පත් වෙන. ඒ විදර තමයි දුණේ. තො මේ පාදයාත්තරාව දිගටම තිබුණේ ඇත්තරම මහින්ද සහ අනුරගේ අනුර නියෝජනය කරන්න පිළේ ශ්‍ර ලංකාන දාස්පක්ති සංවිධායිකව තමයි මේක මූිකත්වය අර්ගෙනෙ තිා කැර. චන්ද්‍රරිකාගේ කට්ටිය මේකට උන්දුවත් දක්ව නෑ මැතිනිි කට්ටියේ කට්ටියේ කවරුවකත් උනන්දුවත් දැක්වෙන. නමුත් රද්ගම ආසන හිටියේ මෙන්්ඩිස් කියලා හයිවේද වල්ධවරයා වාමාංශික පුද්ගලයාය එයා හිටියේ චන්ද්‍රරිකා පිළේ. එනිසා චන්ද්‍රරිකා පිළේ හින්ද චන්ද්‍රිකාට මතවාදී රද්ගම ඒ රද්ගමට මයිඉස්සලම චන්ද්‍රි පැමණි. චන්දරිිවගේ ඔවු ෙන්න්න ගත්තම මේ පාදය අතරාට මුොද පාද අත්‍රාවද්‍යන ශාර්ථක නොනොවත්තා යනවා මේ පිළිබඳව ප්‍රචාය දිගටම යනවා. මේකින් ඉවත්වෙලා ඉන්න බැරිවෙනවා හුබෝවායට ඒය අනුව චන්ද්‍රකා රද්්‍යමට පැමිණිය පැමිල්ල රදග චන්ද්‍රිකා කතාග. දැ මම හැමදාම මම මට සිදනේ දැම් මම මගේ වාහනය දැන් ඉදිරිම යනවා. ඒකේ ප්‍රචාරක යන්ත්‍ර මගේ ප්‍රචාරකය යන්ත්‍රපාච්චයන විශිපස් දෙනෙක් මන් කරනවා. ම හැමදාම රෑට ඒ විසිි පද්‍යනට පන්සල් භූමිවල තියන ඒකෑම හරිගඇස්ල් හරින්න.ඒයායට වෙනම මං තැනකමගේ මිතරයක නිවසක ගලට බීම කෑම ඔක්කම ලෑස්ති කන්නවා. එතකට ඔයා අතර නේද ඔය වෙලා වනේද චන්ත්‍රකා සහ මහින්ද අරගැ ස්තරහට යන්න දයනවා. එතකට දැ මේ විදයට යනකොට මම මේ ඔක්කුම කල්ල මම රාත්‍රී කොළමට පැත්වේන. ආතරක ටරි ගොලන්ට කෑම ඔක්කොම ලඇති කල් ගොළන්ග මේය කල්ලා. ොලමගේ ානය පිත් වෙනවා මගේ දීරුණට හයිඒස් ෑන් එකක් ඒ වැෑන්ේ මං කොළමට ඇවිල්ලක් අර මේ හෙට දිනට අශ්‍ය ඒ වැට යුතුික ඔක්කො ම ෂ් කගන්න ස්් කල්ල යිඉවරලලා ඒ අශ්‍ය වැඩතීව ඒ එකකත්්‍යයව සම්බන්ධ කරගෙන මේම කල්ලා මේකට අවශ්‍ය මුදල් හදල් පුදත් ලඇත්ති කරගෙන මං නැවත උදේ පාන්ද වෙනකොට මේන. දැම් මම රද්‍යමාාසනයට එනකොට චන්ද්‍රරිකා මේකරන නායකත්්‍යය දීලා ජනමක රත් චන්ද්‍රිකාගේ සංවිධායිකර එක නට . ගත පාලමෙන්ි සරි ම මට මතක හැට මුල්න්න හරියට මතකනෑ එයා එයා මාත්මැත්තෙක්ක යන. එතකොට මේ විදියට අපි ගාල්ලෙදී විශාල වශයෙන් හොද සංවිධානත්මකෝ හෙමකු ම අරණානායික්කාර මාත්මය ක භාරාරගෙන හෙමකු මරණනායයිකකාරගේ පදානතය එතරගිය ක්කම අනරගගේ කට්ටිය. මේ විදර ගිල්ල ගිල්ලා එතකොට දැන් මාතරහිෙත්ත වනේ රට එන දවස වෙනකොට මාතරතයවනේ මංගල සමර මාතනය. මංගල සමරිවිරයේ වෙනකොට චන්ද්‍රිකාගේ ලොකුම සපෝටර් කෙනනෙක් විදියට හිටේ ඔහු කෙලින්ම ඔහු මහින්දලට අනුල්ලට විරුද්ධ කෙලින්ම ප්‍රසිද්ධියයේ ඔහු චන්ද්‍රිකත්ක පෙනෙ හිට පුුද්ගලේ. එනිසා අපි දන්නවා මෙතන ඔවුන් තමයි මෙතන වැඩකටතු කරන්න දැ. කමර ගමුව තියන වැවක් පාරකතු. ඒ වැැව තමයි මේක මායිම. එතන තමයි මේ දිස්වක්කේ. දැන් ඇත්තරම මගේ විශාල සංවිධාන ඇත්ව වන කමුුරු පිටියේ කඹුරු ගමුවේ මගේ කට්්‍යයක් හිටිය රුණයෝ මගේ පක්ෂතක බෞදජන නිදහස් පරමුණනත් එක් ඔු ඉතාමත් ඔුන් තමයි ඒ ්‍ර ලංකා නිදාස් පක්ෂයෙන් ඉවත් වෙලා අපිත්ත එකක හිටු කට්ටිය. එනිසා ්‍ර ලංකා නිදස් පක්ෂ වඩා පිට හොඳ සංගිධණන ඇතිුණා. එනිසා ඔවුන් මේ මුලු කමුරුගමුව එදා අපි මාතරින් ආරම්භ කරන දවස වෙනකොට කමුරුගමින් පටහරගන්නකොට. එදා උදේ පාන්තර හතර වෙනකොට මුලුක් කඹුරුගම්ුව ප්‍රදේශයේම ඔවුන් කරෝසපාටිින් සරසලති වුණා. ඇම තැනම බැනුරු ලාර්ති වනේ මහින්ද රාජිත පිළිගනු පාද අතානායකින් මන්ද රාජිත ඇතුළු සියලු පාදයතා නායකින් පිළිගණුමු කියලා දෙපැත්තේ රැල් ඇදලා පාරහරාට කොඩිවැල් ඇදලා බැනර්දාලා විශාල වශයෙන් ඔවුන්. දර්ශන කාරි හොඳ තරුණු වැැක්කිටියේ තරුණය ඔක්කොම මේ ඔොගලා ්ලස්තියන දැන් උදේ පාන්දර මහින්ද මංගල සමරවිරාව මේක සරසන්නට මෙතනම් ආරම්භය සමුත් සරසන්නයට එන්නකොට කිසිම ඉඩක් නෑහ තරුණ ඔක්කොම බෑහල මුළු ගම්පිටින්ම බැහැල පෝසවාර්ටින් සරසනෝ මේක සෑ අපේ මේ බෞජන දාස්පරිුණ කියලා ගාල බැඳව ගාල සරසන. එනිසා ඔවු උුන්ගේ පිගැනීම ඇත්ති කරගත්. මතර නගරයටගෙන ච්චා පව්. දක්වා පසු බැස්සා. කල්ල හැබයි තාතර නගරය තමයි විශාලම සෙනකක් අපි දැක්කේ මේකැදී. දහස් ගානක සෙනක් මාතර නගරයට එනකොට මොකද මාතරය කැනෙ හොඳද වාමාංශික සම්ප්‍රදායික වාමාංශික ප්‍රදේශයක් විශාල උනන්දුවකින් විශාල දහස් ගානක් එතන්දි රැස්සුලා. එතැදි තමයි ඇතර මේ කඩලාගෙන වෙඩල තිබුණන පාධයා අතර වැඩපිළි නැවත ගන්න ගන මාතර. එත තර රැස්්ීමතුන තාතර ක්‍රීඩං ගැනය. ඒ මතර රැසීමදී දැන් ඔක්කොම අපේ නායකු හිටිය සේල්ම කට්ටිය වාඩිල වාසුදේව ධර්මසේකර ඉක්‍රම්බාහු ගිය නිාල් පෙරා දියංගත නියාාල් පෙර. මේ ඔක්කොම නායකෝ වාඩිල ඉන්න. තැ මේ පාදාතරයි දිනපා නොකොඩ ආපපුෙනක්ටිටිය මහින් අබේකෝන් මත්‍රීරයා මානූර දිස්ටික් මන්ත්‍රීවරයා. එතු මර ඔක්කොම වාඩිලඉන්නවා. ධාන මමත් එතන වාඩිලා ඉන්නවා. තොර මහින්ද කියියා එතන හිටියේ ප්‍රාදශ්වහා මන්ත්‍රී මතර ඒ කොට්ටාස මන්ත්‍රයේ පාජිශ්වා මන්ත්‍රී චත්‍ර කියලා එයා බෞද්ජන් නිදහස් පෙරමුණෙන් තමයි චන්ද ඉල්ුවේ ඒ කෝටය එකෙන් මංමයි හුගේ නාම යෝජනාව හව්සංකර ගත්තේ. එතකොට ඔහුට ඇතිවුණේ ඔහු හිටිය නමුත් චන්ද්‍රිකත් එක. මමත් එක නෙවෙයි. එනිසා ඔහු ංගලත් එක්ක වැඩකරී. එතකොට මහින්ද යනවා ඔහු ගාවට ඔවු උලාසන හින්නේ. ඔහු තමයි ඕගෙන් හ දැන් සෞදරයා කෝ කෞද කති කලා යිස්තුව. මහින්ද වැඩිය මේ ගැන හැවුව මොකද මෙව් අනිත්පිලේ කෙනෙක්කින්ට තමයි මෙතර මොනා කරල්ලද දන්න නතිීන්ද.ඒසර හ ව දුන්න කතති කලයිස්තුව. කතිකලයිස්තුව ැලවාම මෝග නන්තින මගේ නොමනැ.ඒසර ඇව කෝ අපේ ඩොක්ට. ආයිතක නම. එසරකිවවා නෑ මැඩම් කිව්වා ඒ මැඩම් කිව්වා ධාන්න එපා කියලා. එසරේ මහින්ද එතන ඉදල යන එතකොට චන්ද්‍රිකා කුමාරතුන්ග මේ නායකව ඔක්කොගෙම එහා කුණේ ඇය වෙනමම ඉන්නව ඇත් එක්ක ඉන්නවා ශාලින්ද දිසානායකත් සිල් බණ්ඩාර සේනරත් නත් තියෙන දෙන්නා. ශලි නිසානායක පසුව මන්ත්‍රී වනාා හැමති වුණා. එකෙන සිල් බ්ඩාර්සයන රත්න කොුණෑඇර දිිස්තික ඒ දෙන්නවා ඒ දෙන්නවා වාඩිල ඉවා. වාඩිල ඉන්න දෙ පැත්තේ චන්ද්‍රකා මැදඉන්නව තනියෙන්. එතකොට චන්ද්‍රිකාගෙන් ගිහිල්ල මහින්ද ඇහුවා දැන් මොකම ච රාජිතක නමදාන්න ඇත්තේ ඇ රාජිතක නමදානන්න මගේ ්‍රයිබර්ගෙක් න දාන්න කිවා. මගේ කාරික ද්‍රයිව ඉන්න ඇගේ නමත් දන්නන්නේ කත. ඒ කෝමද ැයිව සාමානයන ාජතය කිය රජිතම ඔක්කම සවිධාන කරගෙන මුදල් විදන්රගන මේ ක්කොම කක්රදිීලා තිෙන්න. තමුස දති කියලා. කියලා ඒසරේ කරල තමසුක් තීන්දු කරන්න භෑශෂයේ පාදය අතරාව කරන්න අපි අපි බාධය අතර කරන්න කිය ඔන්න එතන ප්‍රශ්ඥයක් ඇතිකරගෙන ආවා. ඇවිල්ල මහින්ද සේලම නායගටකව ගෑනක කිය අනේ මේ රජිත්‍රය ත න ඒස ක්කමක ෑන රජස් වෝදරය කතා කරන්න රයි වදරය. ූලික මේකට යි සෞදර මේකරුර ද මාසික දක්වි ගෙන වැඩගරන්නේ රජි සෞදර කතාරන්න හම ඇස්වීමේ ඇතු කතා කර ගත් කතායරන්න ඕනේ හු එයා කතාරන්න ඒ කවුද කරන්න කියලා මෙතන ගෝරිය. ඒසරේ මහින්ද මම නිශබ්දව මං හාගෙනටයක්කොම. ඇතර යිඩක් චන්ත. එතකට මාක ගැටීම ම එතුමත්ක් ගැටල්ල තමයි ඉවත්තෙ ලාව. එකකැ එතුමිය කරන දේශපාලන තීන්දුවට. මේ අපේ පක්ෂය කඩාගෙන ශ්‍ර ලංකා නිදාස් පක්ෂයට බැදීමට ම විරුද්දු වනම්. එතොටේ ඒකතු වල තමයි එතුමිය පැම්ලාම ම හිව ශ්‍ර ලංකා නිදස් පක්ෂේ කොනට ිහිල වැඩන්න ෑම ූලක ්‍ර ලංකා දස් පක්ෂ වෙන කියල මයි මහින්දලත් එක් අපි එක වනේ. හැබැයි චංශකාවගේන්නේ ඔබතුමා කියලා කා හ ලංකාවට ගේන්නේ ඔබතුමා කියලා හලතියන ඒක්කොම ඒකාල වෙනකට අමත වෙලා එතකොට බැහයි කියද තමයි අපි ආයාතන කරන්න එන්නේ කියලා බැහැයි කිය දෙ ලංකාටන්න. එතකොට ඒ අනුව දැන් මෙතුම ඇවිල්ලා හැබැයි මහින්ද එතකොට වේදිකාවින්ද කරෙන තාමර ැසීම පටන් හරගෙන් නෑ එතකොට මහින්ද කෑගහලක නෑ රජ්ධ බයිවෙන්නපා හරිද ඔයා ප්‍රශ්නයක් වෙන්න මු මගේ නම කැදවනවානක් කතාවට ගේ නම ැද වා ම වැට රත්න ගන්න කතා කරන වැඩි ඉවරයි කිව්වා කියනකොට මොක්කරි තකොට චන්ද්‍රරිකා මොකක්කර එතන දලා කිව්වා කිව්වාම මයින්දරාජක්ෂ අපවුගේ චන්ද්‍රිකාට ගිල් ඇවවා මොනත්තමි කියන්න කියලා කියන්නේ කිව්වා ොක්කරි කිව්වාම කිව්වා හොඳ බාසාාවෙන් එතුම ඇමතුවා ඔ හැමතුවා පට්ට කියලා චන්ද්‍රිකාට බැන්නම්. බැල්ලා දැනගනිින් අරවර්ද මේවද කියලා තර්ජනයගල්ල අපිටේනවා මිනිසුන්ත් පේනවා මොකක් කරරිමිතයනවාල මුද්ද. දැ මේ විදියට හෝමාරී අන්තිමට ඒගොල්ලම මගේ නම නවස් කර හොඳ වේගවත් කතාවක් කර මං මේවා ගැන මුකුත් කතා කරන නැතුව මංකිවවා. ප්‍රමදාස ජනාධිපතිට විරුද්ධ මේ ප්‍රේම දාස දුරද්ධාන් ආ්ඩුට විරුද්ධදව සකලවිල බලවේග සියලුම මති මතාන්තර පැත්තකරති කියලා අපි පෙරමුණකට එකට කව්වෙලා අපේ මත බේද පැත්තකතියාගෙන. ප්‍රේමදාාස විරෝධය ආණඩු විරෝධය මුලික් කරගෙන අපි සටන්මදින්නයි මගේ ආරාධනය තමුණනාාසල ඔක්කොටම කියලා ඒ මට්ටම කතාව කරලා. මෙතැන්දි කිව්වා එතුමට එතුමිය මේවර එතුමිය ආපව් එක කිව කියනකොට කිව්වා. මහින්ද එතැන්ට ගිහිල්ල ඇතන්ද කියලති වුණා තමුසේ අයිසය බලනවර රාජතයඉන්නෑඇට වැදගත් මහත් එෙක් වගේ තමු සෙඳිකම් මෙතර වට්ටියම්ම වගේ කිවෝ නොයි දෙගෙන කියර තමයි ඉතුරු කෑල්ල කිව්වේ. ඒ ඒ පටන්ගත්ත තරහා සෑහෙන දුරක්ග්‍යානයටම ම කියිය ඒ ඒකත් මෑ එකක තමයි අවසායේදී මහිද ජනාජපතිකමට ඉල්ලනකොට මංක්සත් ජාතිපක්ෂයෙන් නෑනකොට? මහින්ද කියනවා බලන්නකෝ මේ මිනි අහින්දනේ මං ඔක්කොම ඔක්කොම ප්‍රශ්නය ඇතිකරගත්ේ. එහම වෙලත් මිනිිය එන්නෑඇනි මට සපෝට්ටිකට කියලා කිව්වා. නමුත් මම ඒම එන්න තල තත්ව ෙත කොට ටයනෑ එක්ත් ජාතික පක්ෂේතකොට මන්න අමුකල්ලති වනා රනිල් වික්‍රම සිහ දන්නවා මගේ මහිදගේ තිවුණන මිත්‍රත්වය. ඒ මොකද රනිල්ව මහින්දට යෝඩු කරත් මම මිත්‍රත් මිත්‍රු කරේ විපක්ෂයන්නකොට ඒ නිසා හූ දන්නවා මගේ තියනම්න්ධය. එනිසා හූ ියෙන් හිටියා මහින්ද ආවොත් මහින්දට යැයි කියලා. එනිසා හු ඉස්සල්ලම නවස්කර ම තමයි මේ මැතිවන්න ව්‍යාපාරය ප්‍රචාරක ව්‍යාරය සම්පූර්ණ භාර්ධයනව රජදරියලා. ඉති මට ඒතකොටය මගේ මගේ ආත්මගරත්ය නැතිකරෙන ට අව තැක ය බැ දඩව වගේ ෂියල් ලොකො ලාගන ද මංකෝම දෙයන්. එදි එද කොහොමර මෙතන ඉඳලා එදා රැස්වීම අවසන්න වනාා. ඇ මේ දුරකත නෑමතුමක්කාව මහ රෑ වෙනකොට රෑ දාහය විතරෙනකොට ෑ අට අතහමාර විතරනකොට මට දුරකත නෑම තුමක්කාව අන්ු බන්ධාරයකින්. අනුරකිව්වාර රජිත තාමඔයා මාතරති කියෙලා මංක ඔවු මොකක්ද වනේගේ ලැව්ව. මං විස්තරය ඔක්කොම කිවවාවන්ුවට. ඇතකොට අන්ුරුව ඒෙන් බෝම විනෝදමත් වෙලා හගෙනහි නෝද. ආගිමි දෙල මට කිවර් රාජිත ඔයා එනන් ලසන්ත බලාගෙන නවා. ඇතකොට ලසන්තා වික්‍රමතුන්ග. තයිම්ස් පුවත් පතේ දේශවාල ලියම්කරු. ඒක ඉතාමත්ම ජනප්‍රිය දේශවාලන තීරුවේඒ කාලේ මොකද ඕනෑම රාසිකත දෙයක් ඒගේ කියෝ ගතහගේ. ඒ තරමට ගවේෂනාත්මක විදියට ඔූේක ලසඳ කරා. එසා මටකිව ලසන්තා ඉන්නවා මාත්්‍යක මේ ලසන්තට ඕනවා හම්බෙන්න්න කෝමාරරි කොළමට එන්න කියලා. මං ඒසැරේ නැවතත් එදාර්ත්්‍රාත්‍රී කොළමට මංආාව ඇවිල්ලා. උදේ පාන්දර ලසන්තාව වෙනම තැනක හම වුණ ඔහු මගෙන් මේ සියලුම විස්තරනයා ඔවු ලිව්වා. ලියලා ඒ ඉරිදා මේවේකේදී හැැයි ඌූගාව චායරූපය ඇති වුණ මහින්ද ඇගිල්ද දික්ල්ලා චන්ද්‍රකාට මනොහර කියනවා ඒ පුටුවගාවට ගිල දෙකර බාත්්‍යෙන. ඒ පින්තූරත් එක්ක ඒ මාධ්‍යේදිෙක් ගත පින්තුරෑ. ඇතකොට ඒකත් එක්ක හෙඩ්ලයින්් දාල මුළු පිටු දෙකක්ත් ඔහු ලි්වා මේ සියලුම දේ. එදාදස පාදය අත්තරා විවෙච්ච දේවල් කරපුවා. අර ලියන්න බැරිඒට ලියන්න බැරි වචනවට ඔහු ඉංග්‍රසි භාෂාවෙන් හරිද F කියලා දාලා ති්ිය හිතුරටික තිත්තිත්ති තියර කියවන කට්ියයටට අවබෝධ කර ගන්නට අවශ්‍යවිදියට ඒදා ඔහු බෝල් බෝල්් කොමෙන්ට්‍රිකක් ඔහු ලියනති වුණ ටයින්ස් පුවත් පතේ සිදච්ච එක්ොම. මේක ගිනි ලැව් බවට පත්ල ගිය හැමතැනක මකද මේ ටයිස්් පුවත් පත් එක්කම රටේ තියන දැනවගත් සියලුම කට්ියේ කියවල. මේ විදියට එදා මාතරින් පිටත් වෙලා තවදිකටම ගියා. ඇත්තරම අපි අම්බලන්තටද අම්බලන්තොට හන්දියට එනට අම්ටරෝ අම්බලන් තොට අපි ගමන් කරන්නකො තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලවෙනි එදා තමයි ත හිටපු ලේකම් ධර්මසිරි සේනනායක මහත්මයාගේ අස්සනින් මේ නිවේ දෙනයක් නිකුත් කරා පාද්‍යාත්‍රාව සාර්ථ කරගන්නට සියලුම සංවිදායකරු ඇතුරු පාක්ෂිකීන්ට සයව දෙන්න කියලා ඒ තමයි ්‍රී ලකා නිධස්පක්ෂය සම්බන්ධයන පළවෙනි වතය එකට අප අම්බලන්තොටට ගන ගවන් බෙලිත්තේ අපි ගර්ත කරේ මහින්දරාජ පක්ෂේ ගමේ එතකොට බිලියත්ත කල්ලා එතන ඉඳල අපි බෙලියත්තෙන් ආරම්භයල අව තංගල්ලටේදා. තංගල්ලේ ඇත්තරම අපි කෑම ලෑඇති කල් දතිුණේ තංගල්ලේ කාල්ටන් ශිරන්තී රාජභක්ෂ මාත්මයගේ කාල්ටන් මොන්ඩිසෝරියගේ ඒ පාසල තමයි කෑම ඇස්ති කරේ. එතකොට ඕක හිටිය අපේ මෙගිය කෞු්ද දේශ ප්‍රේමී පෙරමුණේ නායකයා. ම හිටු ලක ද පක්ෂ ම සංවිධායක සහ පසු කලක මේ පක්ෂේ පිටවගෙන ගියත් ජනතාව වික්ති පරමුණ අනුහර තරක ෝගේ පක්ෂය ඔහුත් තිය ද මට ද ම මක පාට එතකොට අපි ඔක්කොම එතන තමයි දවල්ට කෑවේ දවට කාලය තර පපිටික් ගෙමන්න්නරල එතන දල මයි අපව් ආරම්භ කරය අපි ආරම්භ කරගෙන ගියාම අම්බලන්තොට දී සිද වුණක් සිද වුණා ඒ තමයි මහින්ද රාජභක්ෂගේ නෑ තංගල්ලදී මං හිතනඒ සිදුවනේ මට මතක හැටියට තංගල්ලේ නගරේදී එක පාට්ටම කාන්තාවක් කෑ ගහගෙනාව ඉසරහට. මොකද දැ මේ පිටිපස්සේ අනවා අම්මලා පුත්තුන්ගේ පින්තර කරය එල්ගෙන. ඒ පින්තුර ඔක්කොම ජP එකට ජPී කියලා සැතලා ගත්ත කට්ටියව කැල්ලා අතුරු දහ ච්ච කටියය. ඒ අම්මලක් ජමන් කරනවා. එදවට දැම්. ම ටියේජවිP විරෝධි කරඳ වුේදා ප්‍රසිද්ධිය ජP කැරලට එරෙහිව මම හිටිය. එති නමුත් මහින්ද හිටියේජවිP එක කැරැලිවල මමියගියා කට්ටියගේ අයිතිවාසිකම කතායගරග මේ වගේ මිශ්‍රණ ඇක්මැතරති වුණේ. නමුත් මම කිව්වා මෙතැදි මම මුලිනුත් කිව්වා මහින්දට මේ කට්ටය විතරන්නේ සියලුම දෙනා ගහතනය වුණන කටිය වෙනෙන් අපි කතාය කරන්න ටෝටේ ඒකන ජවපගේ මරපු කට්්‍යිය ආන්ඩුව රපුට්ිය ඔක්ොම අපි සමරන්න ඕනැ. ඒ ත එච්චරම ක්‍රියාත්මකරේ නැහැ. ඒ වෙලා ඇතුුණන තත්ත්වයන්න. නමුත් මෙහෙමගේලා ඒ කාන්තාව කෑගාගෙන ඇවිල්ල කිව්වා මහින්ද මහත්ත්‍යෝ ලැද්ජනැද්ද. ලැද්ජනද්ද. ඔබතුමාහිට වැඩ කරලලා තමයි ජවි.ප කාරයෝ මගේ මිනිියාව මරලදැ මේ තංගල්ලෙ හන්දිය. ම අනුස්්‍ය මරල දැම්වා. ඒ මිනිමරුවන්ගේ පින්තූර කරය එල්ලගෙන මේ අම්මලාව උස්සගෙන තමුණාසර ඔයා ලැ්නද්ද මේ ගමන යන්න. ගේ මාත්්‍යය මැරුණේ වහිද නේද කියලා කෑ ගහන්න පටන්ගත්තක. කෑ ගහන්න පටන් ගත්තා මට මත හැටියයට ේතු ප්‍රනාදු මාත්මත කවුද එයා කෑ ගැව්වා. එතකොට කරාම ම මට තේරුුණා මේ මම කියපු දේ තමයි සිද්ධ වෙන්නේ. හරිද එතකොට මහින්ද මට හැරි ලකිවා. රාජිත ය යි අප ඔක්කොමොත එක්ක මකි්වා පෙන අයකොතැකකිව්වා මේ තමයි මෙයා මේගේ මාත්‍යය මට වැඩකරේ ජේවි පිකාරයෝ මේ හන්දිේ. එලි පටි කියල මැරුවායා මට වැඩ කර නිසා කියලා කියලා කිව රාජිත ඔයා හරි හරිග අපි අද ඉදලා සියලු ගාතන විරුද්ධෝ මෙය කරනවා එතැද මහන්ද මහින්ද කිව්වා නොන ඒ කාන්තාවට තිව නෑනෑ අපි වාගේ මමාතය වෙනුයි කතා කරනවා කිය කිවවා එතනනිද හැම රැස්සීවිද මහින්ද කතාගර තංගල්ලි රැස්වීම එත නිදලා හැම තැනකරදිීම ඒ ජේවීපයකෙන් ගාතන කරපු කටියයට විුද්ධුවත් කතාගරලා එතෙද දෙවුන්දරට එනකට අපිට ප්‍රෞදතියක්කාව දෙවුන්දර එක්සත් ජාතිකපාගේ හිටේ එච්චාර් පියසිරී. හම අත්‍යවරයා. එතකට ඔහු බෝම මැරෙක් විදර මැර දේශපාලාක්නයක් විදිරිරතවය ප්‍රසිද්ධ. එනිසා පියසිර දෙවන්දරදි අපිට ගහනවා කියලා. කොච්චරනාහරි සමාර යෝජනා පැමිණිය දෙදර දෙවුන්දර දේවාලෙන් මේක නවත්තුම කියලා. කතරගමට ය නැතුව මොකොද පියසිරි බලත්ති කල තියෙන ගහන්න කියලා. අපි කිව මොන පිස්සුද ප්‍රේමදාසට මුණ දෙන්න ලැති පියසිරිට මක මුණ දෙන්න. ඒසරේ හැමෝමකිව නෑ මේයකාට කිසිම චාරයක් නැතිමිනයෙක්, පේමදාස මාත්‍යව ගන්නේ කිසිම ප්‍රාරයක් නැතුවක් මුොතනින් ඉවරයවයි දන්න කිය. නමුත් අපිකව නෑ අපි මෝනය එකට මුුණ දෙන්න යම කියලා අපිේශ පන සිද ගත්තා. අරගෙන යනකොට හැබෑ අපිට මතකයි. හැමෝම අපි අත්තල්ලගෙන අපේ ඔක්කොම මිනිස්සු දෙපැත්තේ දංවැලක් වගේ අත් අල්ලගෙන. අපිට ආරක්ෂක සපයමින් තම අපේගේ අපේ විශිපත් දෙනා ආරක්ෂක පටයෝ විෂිපත් දෙනා සියලුම බඩු බාණ්ඩත් එක් කල ඇත්වේලා හිටියේ මේකට ඕනම තත්වයකට මොන දෙන්න හැබ හෙම පහරදිමක් උුණානා විශාල විනාශයක් ඇතිවෙනවා මොකද දෙපත්තම ලෑත්තේලා හිටියේ දෙපැත්තම අපින අපිට වඩ ඔවුන් වැරයෝගෙනවොත්. මහා විසාර විනාසයක් වේ නැති වුණ නමුත් එතරනුද්‍යයා කිසිම කලබල ගෑන ඇති වන්න අපිට මහිිතරපත් වවන මංගිතරන්නේ එතෙන්ටත් උබදෙස්ස විල්ලඇති වන ප්‍රමදස්මාත්මයකෙන් මුකුත් කරන්න එපා යන්න දෙන්න කියලා. ලංකාව දේශපාලන ඉතිහාසය ගැන ඒ වගේම අතීතය සිද්ධවෙච්ච හරි වැරදි ගැන අත්දැකේම් තියෙන කියවම් තියෙන පුද්ගලයෝ වර්තමානනි හරි අඩුයි අතරින් ඩොක්ට ඔබ බොහොම වටින චරිතයක් වර්තමානනි දේශපාලනයේ ඉගෙනගන්න දේශපාලන භාවිතය ගැන ඉන්ට්‍රෙස්ට් හැම කෙනෙක්ටම ඒ අතර මේ ගෙනියපු කතා බහඒ ඒ වටිනාකම තවත් වැඩි කරන අඉතිං ප්‍රේම දස පාලනයට එර හිව ඔබ සියලු දෙනා සිදු කළ ජන පෙරලියගැන් බල පෙරලියගෙන තත් කතා බාකට ඔබට ඉදිරියට ආරාධනා කරමින් අද වැඩ සටන අපි මෙතනනි නිමාරම සෙල්ලොක් ප අප වැඩසටන්ට පමි බතුමට පෙහව තුතිවන්තදෙනවා ම දන දේ මේ රටේ දේශපාලන ඉතිහාසය මෙරටේ තරුණයින්ට ඉතාමත්ම වැදගත් දේශපානය උනන්දුවත්තියෙන ඒවාගේ මේ රටේ ඉතිහාසඥෙන්ටත් ඉතා වැදගත්. ඉතිහාසය කියන්නේ ඉතාමත්ම බැදගත් අනිත්ක ඉතාත්ම සුන්දර දෙයක් මගේ ඇත්තරම මගේ ප්‍රධානම විෂයන්ගෙන් ආසාවයම මං කරන එක තමයි ඉතිහාසය. එනිසා එවැනි ඉතිහාසයකට මෙවැනි දොරක් විවෘත කිරීම එසල් ලොග්ග එක කරන මහා ජාතික කර්තවයක්. මේකට ඉතිහාසය ගෙනගන්නට කැමති කට්ටියට Sස්ල්B ලොග්ග එකට සම්බන්ධවෙෙන්න්න ගෙෙන මං කියන.